හැමෝම පටන් අයිබෝන් මම මහනුවර දිස්ත්‍රික්කයේ ස්වාධීන කණ්ඩායම් අංකයක ජලකරාමේ ලකුණ තරඟවාදීන නායක අමිත් විසිංහ ඉතින් අපිට දූෂිත මැතිවරණයක ප්‍රතිඵල ලැබී තියෙනවා ඒ ලැබිච්ච විගස තව තව ඉදිරියට තාම මහනුවර දිස්ත්‍රික්කයේ ආසන 13න් ආසන දෙකක විතරයි ප්‍රතිඵල නිකුත් වුණේ හැබැයි අපි දැම්ම මාධ්‍ය සාකච්ඡාවක් තියෙන මොකද අපි අපි උදේ මහනුවර පොල්ගොල්ල විවෘත විශ්වවිද්‍යාලය තුල අපි මනාප ගණනය කරන මනාප සහ ඡන්ද ගණනය කරන තැන මගේ පිරිස යොදවලා තිබ්බා අපේ අපේක්ෂකයෝ 15 දෙනෙක්ගේ පිරිස යොදවලා තියෙද්දි අපි අද දහවල් වෙද්දී මන්ත්‍රී දුවර එහෙකට වඩා වැඩියෙන් අයිතිකාරයෝ බවට පත් වෙලා හිටියා බොහොම සාර්ථක දේශපාලන ආරම්භයක් අපි අවසන් කරලා තිබ්බා අපි මන්ත්‍රී දුවර කිහිපයක්ම ලබාගෙන තිබ්බත් අපි අද හවස අවසාන ප්‍රතිඵලය ලබද්දී මහනුවර දිස්ත්‍රික්කයේ අපේ අපි ලබාගත් සියලු ඡන්ද ප්‍රතික්ෂේපිත ඡන්ද බවට පත් වෙලා මහනුවර දිස්ත්‍රික්කයේ අපි ලබාගත් ඡන්ද ජලකරාමේටත් ලකුණ ගහලා පොහොට්ටුවටත් ලකුණ ගහලා ඒවා ප්‍රතික්ෂේපිත ඡන්ද බවට පත් කළා මම උදාහරණයක් කියන්නම් මේ තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ කොණ්ඩසාලේ ආසනේ මැතිවරණ ප්‍රතිඵලයේ මේ 37 වෙනි කාමරේ මේ තියෙන්නේ අපිට ලැබිලා තියෙනවා 557 ඡන්ද 615 ප්‍රතික්ෂේපිත ඡන්ද බවට පත් කරලා ජල කරාමෙටත් කතිර වැඩිලා පොහොට්ටුවටත් කතිර වැඩිලා මේ තියෙන්නේ 40 වෙනි කාමරේ ඡන්ද ප්‍රමාණය 474ක් අපි ඡන්දා තියෙනවා හැබැයි 389ක් ප්‍රතික්ෂේපිත වෙලා මේකෙන් අතිබහුතරයක් අපේ ඡන්ද අතිබහුතරයක් අපේ ඡන්ද වලට කවුදෝ කෙනෙක් මහරෑ ඇවිල්ලා අපේ ජලකරාමෙට තිබ්බ ලකුණ ඉස්සයන් තියෙන පොහොට්ටුවටත් ලකුණ කරන් ගිහිල්ලා අපි ප්‍රතික්ෂේපිත ඡන්ද කොට අපිට තියෙනවා ඊට වඩා වැඩියෙන් අපි ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා වැඩියෙන් තියෙනවා අපි දැන් මේ වෙද්දී මැතිවරණ කොමිසමෙන් නිකුත් කරලා තියෙන ප්‍රතිඵල අනුව මහනුවර දිස්ත්‍රික්කයේ 3 වෙනි බලවේගයේ අපි නමුත් අපිට මන්ත්‍රී දෝරයක් අතට හම්බෙච්ච එක මේ ප්‍රතික්ෂේපිත ඡන්ද බවට පත් කරලා තියෙනවා අංක 41 කාමරේ 504ක් ඡන්ද ලැබිලා තියෙනවා 461ක් ප්‍රතික්ෂේපිත වෙලා තියෙනවා අංක 42 කාමරේ 482ක් අපිට ඡන්ද ලැබිලා තියෙනවා 451ක් ප්‍රතික්ෂේපිත ඡන්ද බවට පත් කරලා තියෙනවා 409ක් අපි ඡන්ද ලබාගෙන තියෙද්දි ඒ කාමරේ විතරක් 548ක් ප්‍රතික්ෂේපිත ඡන්ද බවට පත් කරලා තියෙනවා ඉතින් අපි 8000ක් විතර ගත්ත ඡන්ද 410ට බස්සලා අපි 103ට බස්සලා 100ට අපිට තිබ්බ ඡන්ද ප්‍රමාණය නැති කරලා තියෙනවා මේ තියෙන්නේ පාත දුම්බර ආසනේ මේ මැතිවරණ කොමිසමෙන් ලබා දෙන ලියවිල්ල මේ මැතිවරණ කොමිසමෙන් ලබා දෙන ලියවිල්ල මේ තියෙන්නේ පාත දුම්බර ආසනේ 27 වෙනි කාමරේ ඇතුළත තිබ්බ ශාලාවේ තිබ්බ ඡන්ද ප්‍රමාණය අපිට තියෙනවා ජලකරාමයේ ලකුණට ස්වාධින කණ්ඩායම් අංකයකට 247ක් අපිට ඡන්ද තියෙනවා. හැබැයි එක කාමරයක් ඇතුලේ අපිට තියෙන 247යි ඡන්ද. හැබැයි මේ කාමරය ඇතුළත 1422ක් ප්‍රතික්ෂේපිත ඡන්ද අපේ බවට පත් වෙලා. දැන් පැහැදිලිවම එක දූෂිත මැතිවරණයක් මේ ඡන්ද ප්‍රතික්ෂේපිත වෙච්ච 1422කින් අතිබහුතරයක් අපේ අද වෙද්දී අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් ඉන්න ඕන තැන එකක්වත් නැති බවට පත් කරලා. ඉතින් දැන් මේක අහද්දි කියනවා කනගාටු වෙන්න දෙයක් නැහැ පළාත් සභා මැතිවරණ ඉල්ලුවොත් මන්ත්‍රීවරු 4 දෙනෙක් 5 දෙනෙක් ඔයාලා ගෙනවයි කියලා. අපිට පළාත් සභා ඉල්ලන්න ඕන නම් අපි පාර්ලිමේන්තුව ඉල්ලන්න නැහැ. ඉතින් අපි හෙට උදේම උසාවිය යනවා. උසාවියට ගිහිල්ලා අපි කියා හිටනවා මේ මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණය වහම අවලංගු කරන්න කියලා. මේ දූෂිත මැතිවරණය වහම අවලංගු මැතිවරණයක් බවට පත් කරනවා අපි. ඒ වගේම තමයි ලංකා ඉතිහාසයේ කවදාවත් වෙච්ච නැති වැඩක් වුණා. ඒක තමයි මැතිවරණයක් දවසේ හවස 6 ඉඳන් මැතිවරණ ඉවරච්ච වෙලාවෙ ඉඳන් ඡන්ද ගනිනවා මේ රටේ අවුරුදු 72ක් ඡන්ද තිබ්බේ එහෙමයි. හැබැයි ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ඊයේ ඡන්ද ගනින්න නැතුව ඒව ආරක් අපිව මෝඩයට අන්දලා ගොනාට අන්දලා ඒව කාම්බරස්ස දාලා ලොක් කරලා තියෙන්නේ බය වෙන්න එපා යතුරු අපේ අතේ තියෙන්නේ කියලා දූෂිත මැතිවරණය පැවැත්වුවා පෙට්ටි මාරු කරා වෙනස් කරා විකෘති කරා ඉඳ අපි අධිකරණයට යනවා මේ රටේ අධිකරණ පද්ධතිය ගැන අපිට විශ්වාසයක් තියෙනවා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒවා හංගගෙන
කවදාවත් නැතුව ඒවා කාමරස්ස දාලා ලොක් කරගෙන අද උදේ ගයින්න පටන් ගත්තා. දැන් ඊයේ දවසේ ඇතුළත සමස්ත ලංකාවේම මැතිවරණ ප්‍රතිපලයේ උඩු යටිකුරු කරා විකෘති කරා. ඉන්දා මේ දූෂිත ක්‍රමයට විරුද්ධව ස්වාධීන කණ්ඩායමක් ඉදිරියේ අපි නැගිටිනා වගේම මේ රටේ තියෙන දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් මේ මෙවර මැතිවරණේ තරම් කරපු සියලු දේශපාලන පක්ෂ කණ්ඩායම් සියල්ලගෙම මම ඉල්ලා හිටිනවා ඔබත් කරුණාකරලා හෙට අධිකරණයට යන්න. මේ දූෂිත මැතිවරණය නැවත පැවැත්වුවොත් අපිට බලා ගන්න පුළුවන් මහජන කැමැත්ත. ඉන්දා මම ඉල්ලා හිටිනවා නැවත නැවතත් මේ රටේ සියලු පක්ෂවලට අපේ අරමුණු අපේ ප්‍රතිපත්ති අපේ ගමන වෙනස් ඇති. හැබැයි ඔබ මට සියලු දෙනාට මැතිවරණ කණ්ඩායමක් ඉදිරියේ අයිතියක් තියෙනවා සාධාරණ මැතිවරණකට පෙනෙන්න. ඉන්දා මේ අපේ ඇස් ගෙඩි දෙක ඉස්සරහා මේ වංචා කරපු මැතිවරණයට හරි උත්තරයක් ගන්න අපි සියලු දේශපාලන පක්ෂ පෙළ ගැහිය යුතුයි. අපි එක හෙට මහනුවරින් පටන් ගන්නවා. අපි හෙට මහනුවර මහාධිකරණයට යනවා. එහෙම නැත්නම් අපි ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. ඒ වගේම මේ රටේ සියලු දේශපාලන කණ්ඩායම් පක්ෂ 500කට වඩා තියෙනවා. මේ සියලු කණ්ඩායම් පක්ෂ වලින් අපි ඉල්ලා ඉන්නවා කරුණාකරලා ඊට උදේම අධිකරණයට යන්න කියලා. ඔබට ස්තුතියි.